හවුරුදු දැරිය දූෂණය කළ බව කියන නම් ලයිස්තු සම්බන්ධයෙන් පොලිසිය කරපු ප්‍රකාශය ගැනයි දැන් අපි කියන්න යන්නේ. අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් මිලටගෙන දූෂණය කළ බවට විවිධ වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ඔස්සේ පළවන නම් ලයිස්තුව අමූලික බොරුවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසා සිටියා. කිසිදු පදනමක් නොමැතිව මෙම නම් ලයිස්තුව ප්‍රකාශයට පත් කර ඇති බවත් අමූලික බොරු ලයිස්තුවක් අන්තර්ජාලයට නිකුත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් ඉලක්ක කරගෙන මෙම නම් ලයිස්තුව ඉදිරිපත් කර තිබුණ අතරම දේශපාලඥයින් විපක්ෂයේ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ නම් මෙයට ඇතුළත් කර තිබුණා. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ අතර එහිදී ඔහු පැවසුවේ මෙය අසත්‍ය ලේඛනයක් බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක්ද යොමු කර තිබෙනවා. කොහොම හරිදින් මේ වගේ දෙයක් වුණාම තමන්ගේ පෞද්ගලික දේශපාලන වාසිගණ්ඩ මඩ ගහන්නත් මේවා පාවිච්චි කරන එක ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක් කරන්නත් එපා. ස්තුතියි.